අධාපවාවලට අරගෙනාවේ අයිස්ටිල් බිරියව් කියන මූවයක මේ මූවක චෙරමි කෑම්ප් කියන ඇමෙරිකානු ගායකයගේ ජීවිතය සිදුණු සත්‍ය සිදුවීමක් පාදකරග නිර්මාණය වෙලා තියෙන ටිකක් සංයේදී ආදරණියය මූවේකක්. චරමිකි ජීවිතේ ඔහු ගායකෙකුීමට මුලුණු සිදුවම් වගේම ඒ අතරේ හොට හමුවන ආදරයක් වටා තමා මේ කතාව හැදිල තියෙන්නේ. චරමි කියනේ සංගීතෙර ගොඩා කාස කරන බෝය කෙනෙක්. ඉතින් මෙයට විශවවිද්‍යාල ප්‍රවේශය හම්බෙනවා ැං ව් තමන්ගේ පඩිකාල් නන්තිබු සිහිනේ සැබෑ කරගාන තමමේ යන්නන්නේ. මූේක පටංගදදිම අපි දක්කින්න ලැබෙන ජෙරමයාක ෙදරිඳං අලුත් නි සිට එකට යන්නහ ෑස්ති වෙම ඉන්න කොටසක්. ජෙරම්මි පවුලේ ඔහට අම්මයි තාත්තයි තවත් මල්ලිට දෙන්නකු ඉන්නවා. ජෙරම්ගේ පොඩි මල්ලිට පොඩි ආාධයක් තියෙනවා. එයටට සාමාන්‍ය ළමෙකුට තියෙනට වඩා ටිකක් අඩ බුද්ධයක්ක් තමා තියෙන්න්නේ ඉතින් එදා ශෙරම ගෙදරරිින්යාන්න රෑස්ති වෙනවා කියලා දැනගන එයාගේ පඩිමල්ලි ෑගහන්න පටන්ගන්නවා. ජෙරමි අනවා ජෙරමි අනවාක් කිය කිය. අනිත්තා එයට ඒක නවත්තැන ගීවුවත් නවත්තන්නේෙ නෑ. එතකොට ජෙරමි මල්ලිලංඟට ඇවිලා යත්තක කතා කරනවා. දුකෙන් ඉන්න මල්ලිගේ හිත හදනවා. තාත්තා ඇවෙලාව එයාගේ ගිටාරිෙක චරමිට දෙන්න හදනවා. ඒත් චරමේක ගන්නේ නෑ? එක තාත්තට ඕන නිසා. ඊට පස්සියා ගෙරින් පිටත්තනවා චරමියෝ බස්සෙට තාාන්න. චරමි හැම්මෝගෙන්ම සම්ුව අරංයන්නහා ද අදදිත් තාත්තා අපහව එයට කතා කරලා එයාට ගිටාරගක් දෙනවා. ඒ චරමිගේ තාත්තයි අම්මයි චෙමිට තෑගක් විදිහයට අරගෙන චරෙමේඒතකල ගොඩක් සතුට වෙනවා එලා නායක් කරගෙන තමා චෙරමිට මේ තෑග අරගෙන තියෙන්නේ. තාත්ත චෙරමිට කේනවා සංගීතය කියයන විනෝදාශයක් ඒත් එෙකු ඔෑට ලැබුණු තෑගගක්. එහෙනම් ගිහින්වාගේ කතාව ලියන්න කියලා තාත්තා ශෙරමිියෝ බදාගන්නවා. එයා බස්සෙකේ ගොඩක් දුරකතර ෙවාගනෑවිල්ලා ටැක් එකකින් යාගේ නිවර්සිටේකට නවා. ජෙරෙමි ආස කරන ගායකය තමයි චෝන් ලูක් කියලා කියන්නේ ම හා නිසාම තමයි මේ யනිவர்சிட்டி එකට ඇவில்ල තියන්න. ජැම නි வர் ட்டிකර ඇතුළ ගියට පස්සෙදදාක් කියෙනවා අදරෑ ஜ லூ ூசிக் ச් එකක් තියනවා කියලා ැන්මயின் පූරග හල් තියෙනවා. ඊට පස්ස දාර ජනමි තනියම් මේ කොන්ස් එක තියෙන තැනට ගகிහින්ම බඩපටවන්න නோரம்ம் කිය කෙන එவ்් කියලා එතනහිට போ අරක්ෂ කළධාරයට කියාගෙනම වේදිකා පිපස්සංයා ඇතුළට යනවා. යා එතන වැඩන්න කෙනක්ොගේ ඇතුළට ගිහින් වටපිරිපාලලා ஜන් ூප දක එතනට ගිං යායක කතා කරනවා. යා නද ஜෝ லูக் කියන්න කියලා Joන් லูக் අහනවා ඔවු ඔයා කණඩායමි කෙනෙක්ද කියලා එවෙලාවෙ චෙරමි කියනෝ මගෙනම ஜැරමි මංහහි ශිශෂ්‍යයෙක් මං නාවකෙක් ඒවගේ මං ගිතාාව ගහනවා මංාගේ සිදුුවල්ට මාර කැමති, එනි සමයි මம்ම ඉස්කොලට තාව කියලා චරම හනෝ මංාගෙන් ප්‍රශ්න ටිකක් කැහුවට කමක් නැද්ද කියලා මං සංගීත පැත්ත හදාගන්නවட මොනාද කරන්න ඕනයාගේ කියලා จෝන් லูக் කියනවා හදාගන්නේது යා රදි ප්‍ර් යහුවේ ංීතය කියන හදාගන්නයක් නෙමේ ඒක අපේ සිින්දු වල ිනිස්සන්ට ලබාදන දේගැන දෙයක්. එතිං අට මිනිස්සුන් ලබා දෙෙන් ඕනක කරන මොද කියලා මුොලීමම හිතර බලන්න කියලා. ඊට පස්ස චෙරෙම හිනා වෙලා යව සහමුුවීම සතුටක් කිය ඇතැන යන්න හද්දි චෝන්ඩු කාපහෝ චෙරමිට කතා කරලා කියනවා ඔය ගිටාරික සුසර කරන්න දන්නවාද කියලා. චරමි කියනවා ඕු කියලා. ඊට පස්සයා ගිටාරෙක දෙනවා ජෙරමිට ඒක හදල දෙන්න කියලා. ඉතින් එදාර ජෝන් ලගි සංගීත ප්‍රංගයන වෙලාව ජෙරමි වේදිකාව පිටිපසට වෙලායා සසිදු කියන දී ආසාාවෙන් බලාගන ඉන්නවා. ඒ අතර එකාරම ජරමිදා කිනව ප්‍රසංගින්න හරිම ලස්සන ගල් කෙනෙක්ව. ඒම ද කියන පලවෙනි පාරම චරමිකිහිතේ ඒගල්ට ආදරයක් ඇතිවෙනවා. ඒ සසිදූ ඉවර වෙද්දිම ජරමි වේදිකාවට වෙල ෝන් ලූක්්ට ගිටාරකදීලා වේදිකාව පිටිපස්සර දුවගෙනයනවා. චෙම ෝන් ලූක්් ගිාරකක් දෙන වෙලාවෙේයාර් ගල්දයා බලාගෙන හිටිය. ඒ ගල තයා දිහා බැලුවවා හරම පුදුම විදිහයට එකිනෙකාගේ ඇස්සෙකට ගැටුුණා. ප්‍රසංගේ ඉවරුණනාට පස්සේ චෙරමේ ගල්ලඟට තුවගෙනගිහින් ඒයික කතා කරනවා එයාගේ නම මෙෙලිසා දෙන්න කතා කරල අන්ඳුරගන්නවා. ජෙරම කියනවා මං අදරෑ ඔයා ඉන්නවා දැක්කා ඔයා දිහා බලාගෙන හිටිය කියලා. ඉර පසේ දෙන්නම හිනාාවෙනවා. මෙෙලීසා සින්දු කියනවා චෙරමි දෙකලා. ඉතින් එයා මෙලිසට කියනවා මාත් සින්න්දු කියනවා කියලා. ඒ කතාබයන් පස්සේ එදාාරෑ ජෙරමි ජෝන් ලෝක එකක තානියම සංගීතය ගැ දේවල්ටිකක් කතා වෙනවා. ඊළගදසේ ජෙරමි ගිටර්ගහනදැකල ඒළඟඉන්න මිලිස යාලඟ ැවිත් තිිකක් කතා කරනවා ඔයාහනං ඇත්තරම සින්දු කියනවාන කියලා අය කියනවා. ජෙරමිට දැන් තවත් මිලීසට තියෙන උනන්ද ඩ වෙනවා. මෙල්ලෙස ඇතන යන්න හද්දි ජෙරමට කියනවා. අදරයට ම බීච්චකේ ඉන්නවා ඔයත් කැමතිනං එහෙට එන්න කියලා. ගිටාරෙකක් අරගනම එන්න කියලා අය කියනවා. ජෙරම හිතුව ඒක පෙම් හම්මුවක් කියලා. එ ෙදරෑ එයා එත්තනට අදදි ජෙරමේක ෝන ලක වගේම තවත්්‍රික දෙනෙක් එතැනහිටිය. මිලීයි ජෝන් ලූකුයි කියල කියන්නේ ස්කෝල කාලින් දම්ම හොඳ යාලුවෝ එයාලා එක්කළඟ වාඩි වෙලාඉන්න. චෙරම කියයාට පස්සෙ මිලී සයි ජෝන ලෝකුයි යාව එතනට පිළිගන්නවා. එයාලටිගක් කතාභා කලාට පස්සේ මිලීෂ ජරමිට කියනවා සින්දුවක් කියන කියලා. එයා ඇත්තැන්ට රැස්සන හැම පාරම මුලින්ම්ම සිින්දුදුවක් කියනවල. ඊට පස්සේ ජෙරමි සිින්දුවක් කියනවා. මිලිස වගේම චෝන් ලූක්වාගේ මානනිත් හැමෝමත් ඒසිදුුව ආසාාවෙන් රසින්දා. ඊළඟ දවසවදේ ආයම පාරක් ජෙරමී මිලීසයි එකට හම්බෙනවා. මිලීසට හිතාගන්නත් බෑ එයා එෙ මකද කරන්න කියලා. ජෙරම කියා මංගුදේර ඇවිදිින් එන්නෙ මහිෙට කියලා. මිලීස කියෙනා මේ තමයි මන් දුවන් ආසම තැන කියලා. එයා ජෙරමිටත් කතා කරනවා ඇත්තෙක දුවන්නන්න කියලා. ඊට පස්සි අල වෙරඩි වාඩි වෙලා ටිකක් කතා කර කර ඉන්නවා. ජෙරමි අහනනා ඔයාගේ ජෝන් ලෝගගේ අතර මොනොහරි දෙයක් තියෙනවාද කියලා. මිලිසට මෙහිදිහම්මුණු පලවැනියාලුව තම ෝන් ලෝක් ඒත් එයා මේ අවුරු දෙදි මිලිසට ආදරය කරන්න පටන් අරක්. ඒත් මෙලිස ජූන ලූග ගැනහෙම හැඟීමක් ඇතිවෙන්නෑ කියලා එයා චෙරමිට කියනවා. ඒවෙලාවෙ ජෙරමි අහනුව ඇතකොට මංගන කොහොමද හිතෙන්රන කියලා. එතකොට මැලීස මුකුත් නොකය හිනාාවෙනවා. චෙරමි ටිකෙන්ටික සංගීතේ තවත් හොඳදි ඉගරගන්න පටන්ගන්නවා චෝන් ලูක් එක එකතු වෙලා ත් ංගයක් තිීවා දවසක යා ඒකදි ජරමිව හැමෝටම අන්දු නල දෙනවා. ಜරමි අලුත් සිින්දුුව දිරි පත් කරන්න කියලා එයා ජෙරමවා ස්ටේචකට කතා කරනවා ಜරමී බලාපොරොත්තු නೋනු දෙයක්. ඒ ಜෝ යාට මේ අවස්ථාව හදලා දෙනවා. එදා ස්ටේචකෙද ಜරමියයාගේ අලුත් සිින්දුව හරිම ලසට ගානා කරනවා ඒ වෙලා මලි සතන ඉඳන් ಜරම සිಂදු කියෙන දිහා ලාගෙන ඉන්නවා. එදා ප්‍රසන්ගේ ඉවරවෙලා මෙලීසා ජෙරමිටි කියනවා ඔය අදරෑ ගොඩා ක්ලාස්සනට සිින්දු කිව්වා කියලා ඒවලා චෙරමියහනවා එදා මංඇහව ප්‍රශ්යට උත්තරේ මොකක්ද කියලා මලීසා හිනාාවෙනවා එයා ක කියනම් මන් අංිට පොරන්දුවක් වුණා මේ අෞරදධදි වෙනදේවල් විට හිතයා මුකරන්න නෑ කියලා ඒවගේම දෙවියන්ටත් මං පොරන්දුනා කියලා ඒවෙලා චරමි කියනු අපි දෙන ඇත්තරම හම්බෙන්න්න තිබ්බ දෙන්නෙක්කම් එහෙම දයිවේ ඒනම් දෙවියන්ගේ කැමැත්තත් ඒකනම් මුොද කරන්න කියලා න්තිමෙති මලස අදධදි චෙරමි කියනවා මංගැන හිතල ලන්නන් කියලලා පොරොන්තු වෙන්න කියලා. මෙලීසා අපහ හැල්ලා චෙරමයක හිනා වෙලා තුවගෙන යන්න යනවා. ඊළංගදාස උද්දේ ජෙරම ඉනිදදාගන ඉන්නකොට කවුහරි තොට තට්ටු කර නිසා ජෙරමි ඉදිමතේම කාමරේ දොරාරිනෝ මෙලේස කියනා ංඒ ගැන හිතුවා මුළු රෑම කියලා අපි පෙම්ම හමුවක් දාගම කියලයා කියනවා. මෙලීස කියාට පස්සේ චෙරමි සතුරින් යස් කියල කෑගහනවා මෙලීස අනගම න්නේඒ කැහිලා හිනාාවෙන. එදා රෑ එයාල යනවා ග්‍රහලෝකාගාරයක් නොවනත් ඒවගේම රෑ අහස පෙන්වන තැනකට. මෙලිස පොඩිකාලයා ආසම තැනක් තමා ඒ. එයා ඇත්තනින්දගන හස්දිහා බලාගෙන ඉන්නවා. අහසසි තරු ගැන එයාල කතාාවෙනවා. එතන හරිම ලස්සන දර්ශනයක් තිබුණේ. මිලිසා දෙවන් වහන්ස ගැ කොඩක් විශ්වාස කරන කෙනෙක්. එය ඒ දේවල් වගේම තවත් ගොඩක් දේවල් කතා වෙනම ඇතනින්දගන චැරමියෙක්. ඊට පස්සේ ජරම මලිසව ආහෝයාගේ බෝඩිමට ගිහින්දාලා අබහු යන්න තමා ලෑස්තිවෙන්නේ. ල ෑයි ලාව ජරමිට කියනා මේඒක අප අත්තර විතරක් තියාගමද කියලා. ජරමේ ඒකට කැමති වෙනවා ජරම එතන ග කිය ගම ලිසා මරට දුවගෙන ගින් එයාගේ නංගි කෝල් කරලා ජැම ගෙන හැ දෙයක්ම කියනවා රිම සත්තුටින්. ඊළංඟ දවස් දෙකතුනේ යාල රිම විනෝදෙන් එකට කාලිගත කරනවා. එයාලසි අලු සිදු හදනවා බීච්චක ඇවිදිනවා බීච්චක විනෝද වෙනවා මේ හැම දෙයක්ම කරන්නවා. ඒටිගේෙන් පස්සේ ජෙරමී ෝ ලූ කුයි මෙලිසායි තුන්දනානම එකට ඉන්න වෙලාාවේ. ග චරමිට සසිදුදාන හිස්තේප් එකක් දෙනවා ඒවගේ මෙයා චෙරමිට අලුත් සිින්දු ඇල්බම් එකක් හදා අවස්ථාවල් අරන් දෙෙන් නම් කියලත් කියනවා ඔයා සිින්දු දෙකතුනක් හදන්න මංඒක නිෂ්පාදකන්ට අවන්නම් කියලා එයා කියනවා ඒවෙලාවෙ චෙරමිටක හිතාගන්නත් බෑ ඒක නියමයිනි කියල එයා සතුටු වෙනවා ඒවෙලා චෝ ලූක් මෙෙල්ලි සැ එකක ටිකක් තනියම කතාකරන්න පුළුවන්ද කියලා චෙරමිගින් අහනුව ප ර ට ෑමතිවෙලා එතනෙ හටයනවා. මලිසා ආවට පස්ස චරම කියනෝ යා ගොඩක්වෙලා එතන හිටිය. එයා පෙම් හම්මුවකට කතා කලාාද කියලා. ඒවාගේ දේකට තමමායා කතාා කල තියන්නේ. මේක ඔයාගේ හිතර කරර්දරයක් වගේ නෙවේද කියල මැලිස්සප ප ජනමිගෙන් හනවා. එතකොට ජරමි කියනෝ ඔවවේක කරදරයක් තම මෙලිසා ඔයා අයටට කතා කලා ඇත්ත කියන්න කියලා. මලිස එක කෑමති නෑ ොකද කෑමති නෑ කිසි කෙනෙක හිතා කිරිදන්න ෝ ල කිය යා හොඳම යාලවාන. මලිසයි කතාකරකරීන්න අතර ජෙරමි දකිනවා යාලාගේ පවලயாය ඇවිල්ලා කියලා කට්ட்டියම කෑමකට යන්නවා ජරමි මෙලීසා ගැෙන හැම දෙයක්ම ගෙදරයට කියලා එදා කෑම වෙලාවෙන් පස්සේ මෙලිසා තරහෙෙන් වගේ ඇවිදං ඇති ජරමයාහනු මොකද තරහෙන් වගේ කියලා මෙලීස කෙන ඔයාගේ පවල කට්ියය නිසා ඔයා ැ්ජවනා ඇති කියලා නැත්තාම් මන් නිසා හරි කියලා එவ்ලාවෙ චරමි කියෙනා ල් ්වනානා ොුණේ අප ආදරේ කරණෙවයා හැමෝගෙම හගර නිසායි කියලා ප කිය ත නවා. න ද ස ್ ිය ද ರම යාගේ සිಂදුುුවක් කිය නවා ಕೋ ್ රන්න. ೋ ಲಿ ಹගನ ඉන්නවා. ಿದ ವರ ೋ තനಿ පස ම යි මලಿසට කතා කරනවා මලಿසක් න න ත්್තරම ලස් න සිಂදුුවක් කියලා. ಜරමී ಲලಿසයි දෙන්න ලාවෙ සමාව ගන්නවා කලින් දේව ට. තනදි ಜරම මෙලಿಸට ಆදර කිය කියනවා මෙವ ට ೋ කි යා ಆ න ඉන්න. ට පස වලෙන් එතනින් අන්න යනවා ඒට පස්සේ මෙලීස යාපස්සෙෙන් යනවා යට සොරි කියලා කියන්න චෙරමින් ත එත්තනට යනවා ඒවෙලාවෙ චෝන ලූගක් ජෙරමිටි කියනවා ගුඹටමට ඇත්තම කියන්න තිබ්බ කියලා ඊට පස මිලීසාත් අවලෙන් එතතිින් යන්න යනවා. චෙරම මාල්ටිකුත් තරගෙන ආපහ යාව හාම්බෙන්න්නේ යනවා. ඒවෙලාවෙ ජෙරමි මෙෙලිසට කියනවා සමාවෙන්න කලෙන් සිද්ධෝනු ේට කියලා. ඒත් ඇත්තටම එකෙන් මගේ හිතට සහනයක් දෙැනවා කෙලයා කියනවා එතකොට මෙලීසට එකට තරහ යනවා ඇැබයි නිසා මටත් ෝන් ලක්ටවත් සහයක් නම් දැනු නෑ කියලා. එතකට ජැරමි කියනවා සහනයක් කෙනෙක හඩිවාචන නෙමේ මේක තවදුරටත් රහසක් නොවෙනෙ ගැෙන මට සතුරුයි කියලා. කොහමාරි මෙලිස තාමත් අවුලෙන්. එයාල සම්බන්ධි නවත්්‍යනව කියෙන තීරණය කරනවා. ජෙරමිත් එදා හිතේ ඇවලෙන් ඉන්නේ ඒවගේ මැලිසත් ඊට පස චෙරෙමි ක්‍රිස්මැස් එක ළඟ එන නිසා යගි ගෙදර යනම පවුලයා ත්තක එකක සමරන්න. ගෙදර ගියත් තෑයින්න එච්චර සත්තටෙන් නෙමේ. දරායි චෙරමි නිදාාගනීති තාත්ෑගේ කාමරටවිල්ල කතා කරනවා චෙරමි ආට කෝල් එකක් ජෝන් ලูක් කියල කෙනෙක්ගෙන් කියලයා කියනවා Jo Lukeูกක් චෙරමිට කියනා මෙලිස අසනීපෙන් ඒ හුඟක් දරුණුයි ඔයා අදැම්ම අවුත් හඳයි කියලා ඒලාවෙ චෙරමි කලබෙලෙන් ආපහ යන්න ලැස්ති වෙනවා එයා කාරයකෙන් තමා යන්නේතා නියම අම්මල කියෙනා සට්ිකේ සිතිියමක් ඇති කියලා ගෙදරායගෙන් සමරණයා ආපහු යනම හොස්පිල් එකට දදි මලික පවුලෑය හම්බලා චරමෙක් කතා කරලා මෙිලිස ඉන්න තැනටයාව එක්කං යනවා. ඒවෙලාවෙ චෙරමටයි මලිසරයි ටික් තනියම කතා කරන්න දීල මෙලිසක පවුල අය එලියට යනවා.මිලිස්සකි බඩී තිබිලා පිළිකා ගිඩියක් කයින් කරලා ඒ වගේ මේක අක්මාව පුරාම් පැතිරිලා. ඉතිංයට පේරෙන්න්න තියෙන හැකියාව ගොඩක් කඩුඉග කියනවා. චරමිටත් ඒකහල හිතාගන්න බෑ එය මෙලිසින් සාමාවෙල්ලනවා. මිලීසකෙනවා ඒකට කමක් නෑ කියලා. ලිස දෙවෝගෙන ගොඩක් විශ්වාස කරනවා කියලා මංවාට කලින් කිය්වානි එයාකිනාම් මංහිතන්නේ දෙවියම් මංවනෙන් ලොකුදයක් සැසුම් කරග නැති මං කවදාවත් තර්ගත්ත නැති තීරණයක් කියලා. ඊට පස්ස ජෙරෙමී ජෝන් ලෝකුයි ීච්ච එකක්ලංග ගල් ගොඩක්කුඩ වාඩි වෙලා කතාකරකර ඉන්නවා. එයාල මැලිසගෙන කතා වෙනවා. මිලිසගේ ජරමගේ අතරතින සම්බන්ධ ඉතරම්ම ලොකුල්ට නෑදැනට එයාල කතා කරලා සමිපවෙන්න හැදුව විතරණි ඉතින් ජරමිටි හිතාගන්නත් බෑ දැන්. එයා කියනා මංයායට උද්දව කරන්න ඕනේ. ඒත් එයා ඒතරම් අසනීපනම් ඉස්සරට මොනවේදි කියලා හිතාගන්න බෑ කියලා. එවලවි චෝන්් ලුක් කියයනෝ යා තේරුම්ගන්න ඕන එක දෙයි ආට යානැතුූ ජීවත්වෙන්න්න පුළුවන්ද කියලා. ඊට පස්ස චෙරමි අවුෙන් හිතල හිතලා මරීසව හම්බෙන්න්නේ යනවා. එය හැමදම් වගේ ඒයාගේ ඩයිරිකේ දේවල් ලියනවා. අදත්්‍යෙම ලියලිය ඉන්න අතර ජෙරමි රෝසමාර්ටිකක් කරගනමරීසව හම්බෙන්න්නේ යනවා ලස චෙරමිට කියනවා ඔයා මංගවෙනුවෙන් ආපු දවස්සේ එක මට ගොඩක් ලොපු දෙයක්. ඉතිං හෙදා ඔයා ගයාට පස්සෙ මටවාගෙන හැඟීමක් ඇති වුණ. එයා චරමිට ආදරේ කියලා කියනවා. ඒ වෙලාවෙ චෙරමිට එක හිතාගන්නාත් බැරෝ යනවා. හලවෙන් ඇතු අන්දට වෙලා ඉන්න මං එක්වට එනවා කියලා චෙරම් මෙලිට කියාගන එතනින් එලියට යනවා. එයාගෙහින් මෙල්ලිස වෙනුවෙන් මොකද කරන්න හොඳ කියලා කල්පනා කරනවා. ඉට පස්සේ චිකවලාගේ යා මෙලිසා කාමන ලියට එක්කා යන. එයා මිස හොස්පිට ලගේ යනෙන ධ්‍යා කරන තැනට එක්කං ගිහින් එක පාරම ස්විච්චික් කොන් කරනවා. එයයා මෙලිසමෙනුවවිෙන් ලස්සන බාල්පැල් එල්ලා එතන ගොඩක් ලස්සනට හදලා. රයාහස වගේ පේන විදිහට චරමි මෙලීසළගට ඇවිල්ලයට කියනවා මට මන්දාාවෙනේ ඔයාගාවට අරගෙන එන්න ඕන වනා කියලා. එයා මෙලිසට කියනෝ මේක මොකක් ගොනත් අපේ මොනදිාවට අරංගියත් මං ඔයා එක්කම ඉන්නවා කියලා. හැම මොහතාක්ම මංගත්තෙක්ක ඉන්නවා. ඔයත් එක්කම ඉන්නවා කියලා? ං අට පිස්වන් වගේ ආදරෙයි. එ නිසාම් මාව මැරිකරන්න කියලයා කියනවා. ඒවෙලාෑ මලිස්සට ගොඩක් සතුටු ඉතිනවා. මෙෙලිස හරිම සත්තුටින් වගේම දුකෙන් කියනවා ඔවු මංආාව මැරිකරනවා. මංාව මැරිකරනවා කියලා දෙන්නම ආදරින් බදාගන්නවා. ජරමි ගෙදරැවිලා යාටක් මැරිකරන්න ඕනි කියෙෙන අම්මලට කියනවා. ජෙරමගේ අම්මලාහනෝ ඒත් මෙෙලිසට හොඳවෙේද කියලා. ජරමිගේ අම්මයි තාතායි ජෙරමට තේඩුම් කරත්, ටකක් හෙමින් න්න ඔයා යනවේගි වැඩි කියලා චෙරමි කියනවා තාත්තේ හරිනම්මං ඉන්නඕනේ අත්ත එක්කක් මටේක පැහැදිලි කරන අමාරුයි කියලා. චරමිගේ අම්මයි තාත්ත එයාගේ පුත්තාගැන වද වනාා. චෙරමි කෙනවා ඒත්මංගේ ගල්ලුව මැරිකරනවා කියලා. ඊට පස්සේ අම්මලත් චෙරමිගේ කැමැත්ත ඉඩදෙනවා. ජරම ඊලදවස විදදිස හොස් පිල්ලකින් එලියට අආවාහම යාගේ අතර චෙරමිගේ අම්මාම දුනු මුදයක්ක් ධනවා. වෙලි සාහන ඔයාට මේක කරනවා කියලා විශ්වාසයිද කියලා. ෙරම කියනාව මෙලීසා, මංවාට ආදරයි මට විශ්වාසයි දෙව්‍යන්ාව සනීප කරයි කියලා ඊලි පස්සි යාල හරිම සතරින් බදදාගන්නවා එදාරෑ ම ්ෙරමි ෝන්ඩලුගගේ සංගීත ප්‍රසංගේ සිින්දුුවක් කියයන්න ඉන්නවා මලීසාත් වෙනද වගේමයා සසිදු කියනාව බලාලන්න එතනට එනවා එය ලස්සන ස්ලෝග සිින්දුවක් ගායනා කරනවා එය අතර අපිට දකින ලැබෙනාව ජෙරමි මෙලීසා රංගටම වෙලා යාව සත්තුරු කරන හැටි. මෙිලිස කෝඩෙත් තිිකෙන්ටික යාන්න පටන්ගරක් රම ෙලි ැක්ක හැම ෛද ක්‍ණයකටම සසාපාග වෙලා යාලගින්ම ඉන්නවා. വනිසා ෙරම සිින්දුව ක කියෙන අතර තුරේම ඇතැනිඳං යා ඥා කරනටගන්නවා දෙවියන්ට. ඒ ඒාව සනීප කරන්න කියලා වෙන්න ඕනේ. චෙරම ඒක දක්කිනවා ඉතින් එ චෙම සසිදුව වෙර වෙලා ඇතැනයින ්‍රේක්ෂක හැමෝටම මෙල සෑයාගේ පෙන්ව ක කියල අඳ ල දීල එයාලා හැමෝගෙන්ම ඉල්ලනවා මලිසා සනීප වෙන්න කියලා දෙවියන්ට යාආධඥ කරලා හිතන්න කියලා. ඊට පස්සේවෙල හැමෝම මලිසා වෙනුවෙන් නැගටලා දෙවියන්ට යාදඥා කරනවා මිලිසාක්කි කොන්ඩයාන නිසා ඊලළඟ දවසයාහානනිම දුකින් එයාගේ කොන්ඩෙ කොටම ක පපරදාානවා ෛද පරීක්ෂයෙන් පස්සේ මලිසගේ ගර් ාෂී වත් කරන්න වෙනවා කියෙලා ඩොක්ටල තිරණය කරනවා හැබැයි එතකොටයාට දරුවෙක් හදන්න බැරිවෙනවා ඒක දැනගෙන මලිසට කොඩක් දුක හිතෙනවා එයාට මෙංග දරාගන්න බෑ යතරාාවට පසේ චෙරම මෙලිසට කන්න මොනාහරි ගේන්න හැදුවත් ඒකනවා යා අනියම හදාගන්නම් කියලා ඒගේ මෙ අයට තානියමඉන්න පොඩි වෙලාවක් දෙන්න කියෙලයා චෙරමිගෙන් ඉල්ලනවා. චෙරම එතනින් ගිහාම මලිස කෑමි එකක හදාගන්න හදනවා එයයා ශෑම්බෝධලයක් වගේ කෑමදාපු ටින්න එක කරන්න හතනවා ඒත් දෙතුම් පාරක් මෙයා උත්සාකරාත් තයාටේ ඇරගන්න බැරිවෙනවා ඊට පස්සෙ හිතේ තියෙන පීඩනයක්ත් දෙක අයට කොඩක් එහෙන් තිකින් එයටත් ඒ ටින්න එක අතාරනවා ඒ වගේ මෙැන් තින අනිත් පඩුත් විසිකරල දාලා කෑගහනවා. ඊට පස්සේ චෙරම යාලංගට එනවා. මට සමමාාවවෙන්න මට සමාවෙන්න කියල මිදිීස ඇතනින් යන්න යනවා. ඊට පස චෙරමිය ිද්නු විදදුරු කෑලි අයිං කරල දානවා. ඊළගදදාසසි රේඩියෝ ැනල්ල එකක ීත්ත ගානාකරන්න ඉදිරිපත්වන චරමිගෙන් නිවේදිකා වාහනවා සිින්දූ කියන කලින් වාට අපිත්තක දෙයක් කියන තිීනෝන්ද කියලා. එයා මෙෙලි සගැන ආයම කියනවා. එයා කියනම් මගේ පෙෙන්වතිී ලබන සතිලොකු සැත්කමකට භාජන වෙනවා ඒක හුඟක් බාරපත්තලයි. ඉතිං එයායට ප්‍රාධහාරයක් කාන වෙනවා ති අහගනන්න හැමෝගේම වங்கியில்ලෙනවා තවන් කරකරන වැඩ පොඩ්ඩකට පුළුවන්නන් අතර කල් ඇවෙනවි යාචඥා කරන්න කියලා කෝමාරි සතයකට පස්සෙ මලි සෑගේ සැත්කම කරන්න හොස්පිටල්ලට යනවා එයා සැත්කමට කියට පස්සේ චෙරමී ළங்கு තියෙන් යාஜඥා කරන්න තැනට යනවා එවෙලා වෙතනට ලියොම්මාගේයා කරගෙන ජෝ லูக் එෙනවා. මිනිස්ස ගොඩ දෙනිෙක්මවාගේ මෙලිසට හොඳවෙන්න කියලා ලියුම් ොඩක් කියවෙලා ෝන් ලෝකෙවා චරමිට දෙනවා. මුළු නගරම කට්ටිය ආධඥා කරනවා වගේ කියලා චෝන් ලූක් කියනවා චෙරමිට එක හිතාගන්නත් පෑ චෝන් ලෝකෙතනින් ගයාට පස ජෙරමිය හැම ලියෝමක්ම කියවන්න ගන්නවා ටික වෙලාකී මෙල්ලිස්ස ගයක්ක්කාඇ වෙල චෙරමෙක් කතා කරනවා චෙරමිකි අක්කක් කියෙනවා එයා මෙහෙමින්න්නවා දක්කින්න ලැබන එක හරිමමාමුතුයි එයා තමයි ගෙද හිටප ශක්තිමත්ම කෙනා කියලා ඒවාගේ මෙයා චෙරමට ස්තුූති කරනවා මෙචරතේවා සිද්ධ වෙලත් එයා මෙලි සසව තෝරගත්තු එකට ස්තුූතියි එයට අවස්ථාව ලබාදුන්නට කියලා අක්කා කියත් දිම මෙලීසග අම්මා චෙරමයි චරමි කියල කෑගාල චෙමිටි කතා කරනවා ඊට පස්ස ජරමී අක්kkaයි හරිම කලබලෙන් එතනට යනවා හරිම පුධම සහගත දෙයක්තමා වෙලා තියෙන්නේ මෙල්ලිස්සක පිළිකාව සම්පූර්ණම නැති වෙලා ඩොක්.ලයායට සැත්කම කරන්න නැතුව නවත්තලා එයාටක හිතාගන්නත් බෑ න ර ීත සංග ත ෙරම பிர ේක්ෂකකි ැ ోටම කියනවා මෙතැන ඉන්න කௌරහරි කර්පනා කල්ලා තිෙනවාද பிரராතිහරන් තාම වෙනම කියලා. එහෙම නැත්තන් දෙවියන් සුව කරනවා කියලා. එහනම් මං ට හඳන් දෙනවා මෙතන න්න හංా கி ම ෙනාව කියලා. ඒ වෙලා ெලිீස அක් මெලි ාව එத்தන ෙක් எனනවා. ැමும் මෙලீ තන ඉන්නවා දකළ කෑගහ அත්పඩි ගහනවා ூ త ඩිය న கට තා කල්ල කියනවා. ලිසක පිව නැතිවුණේ කොහොද කියලා සිම් වෛද්‍ය පැදිර කිරීමක් නෑ එකක් වත්න ඇයගේ පෙළිකාව සීයට සීියයක්ක්ම නැතිවෙලා කියලා ඊට පස්ස හරියටම් මාසාහායකින් මලීසයි ජරමී විවාහ වෙනවා මිලිස්සක කොඩෙත් දැන් අලුතින් වෙන්න පටන් අරං දැන් එයාට හරිම සතුටයි. මිලිස්සක නැතිවෙනගේ ජීවිතේ බේරගන්න ජැරමි ගොඩක් කුදාවුණ ස්තුූතිය ජෙරමි ඔය නැත්තම් මම්ම මෙල්හකටත් ැල්ල ක කියලා මෙලස ජරමිට ස්තුති කරනවා දෙවිය ඔයාාවඇව මාව බේරගන්න කියලා ඒට පෑසයාල මෙහෙම සතුලින් කාලිගත කරනවා එකදසකරෑ මිලිස ගෑන්ග අල් ආයමත්ලකු අමුත්තක් දැනෙනවා. චරමි කලබලවෙලා ය හොස්පිටල්ල එකට එක්කං යනවා මෙිලීසකි පිළිකාව ආයමත් ඇවිල්ලා ඒකයාගේ ඇඟ පුරාම ගොඩක් පැතිරිලා.මලිසට හරිරම ජීවත්වෙන තියනෙ සතිකීපයක් විතරයි. ඒකිවේ මාසයක්ක්කොගේ කාලයක් විතරයි කිය ඩක්. හැම දේම චෙමිට පැදිි කරනවා. ඉතාගන්නාත් බෑනේද හරිම දුකහිතින අවස්ථාවක්. එයා ජීවිත අලුතෙන් ආයමත් පටන්ගාන්න හැද අවිතරයි. මෙලි සෑදා ගෙදරාවට පසේ බාතරුම්මකට ගිහින් තනියම එකගගා ගොඩ වෙලාවක් හොඳර මාඩනවා. චරමිටත් දැන් හරිම දුකායි. ජෙරෙමි කවුරුත් නැති වෙලාවෙ මෙලිසාව එයාලා සංගීත ප්‍රංග තියෙන තැනට එක් යනවා. එතනදි ගොඩක් දේවල් යාල කතා වෙනවා. මෙෙලිනිසා හරිම දුකෙන් චෙරමිට කියනෝ ඔයාද දෙයක්මට පොරොන්දුවෙන්න්න ඕන ඔය වෙනකෙනෙක හොයාගන්න ඕේ කියලා. එතකො චෙරමිටයි මිලිසරයි දෙන්නටම ගඩක් තුක එතෙනවා එල හරිම දුකෙන් බදාගන්නවා එදා රෑන් ඉන්ඳෙන් මලිස ඇහැරිලා එයාගේ කටෙන් ගොඩක් ලේ යනවා ඒ සද්‍යය හෙලා ජෙරමි එතනට කලබැලිින් යනවා ඊට පස්සේ චෙරම මෙිලීසා අය ොස්පිල්ලකට එක්ං යනවා එඒයා කොහෙවත්ම අන්නතු මිලිස ළඟට වෙලා ඉන්න හස්පිට් ලෙේදත් චරම හරිම හිතේවේදනාවෙන් හින්නේමිලීසන් ඉන්ඳෙන් ඇැරුණාට පස්ස චෙරමිට සින්දුදුවක් කියන කියනවා ට පස්සි චෙමෙහි සිඳදුවක් කියනවා මෙලිසට ඇහෙන්න්න. මෙලිසක් කියනවා ඒනම් ගොඩක් ලස්සනයි කියලා දෙන්න මත්තිං අල්ලගනම ඉන්නවා දෙන්නම ඉන්න හරිම දුක්කෙන් එදාෑ මෙෙල්ලිස එකපාරම නින්දෙන් ගැස්සිල හැරලා චරමේක කතා කරනවා එයා චෙරමෙට කියනවා ඒ දෙවියෝ මං සනීප වෙලා ඒක දැන් රිදෙන්නෑ මට සනීපයි මංහිතන මං හෝඳී කියලා චෙරමි කලබෙලවෙලා ඔහොම හැරලා ඉන්න මන්් ඩොක්ට. වෙක්කං එන්නන් කියලා කාමරෙන් එලියට අනවා යා ඩොක්ටගෙනෙට කතා කරන්න හදාත් දෙමිලීසකයක්ක අන්ඩාන්්ඩ කෑ ගහනවා උදව් කරන්න කියලා චරමි හොඳරම කාලපෙද වෙලා මලීසයින තැනට දවගෙන යනවා එයා හැමෝමව දාල සදාටම යන්න ගිහින් චෙරමිට හිතා ගන්නවාත් බෑ එයාගේ මුළු ලෝකිම කඩාගෙන වැටෙනවා එයා දුොක්වෙනම ගොඩක් හැමදෙමිවරුණාට පස්සේ චෙරමි ාපා හොගගේ ගෙදර යනවා එයාට හරිම දුක්කයි එදා රෑ යා වැස්සෙම තෙමි දෙෙමි පාරේ දුවග නියානවා ලි අන්තිමට කතාකර පුවචනටි ජරමිට මතක් වෙනවා. එදා ගෙදරාවට පස්සේ එයා ගොඩක් කේන් තිගහි යාගේ ගිටාරෙක කඩලදානවා. ගිටාරෙක් ඇතුළේ තිබෙන ජෙරමිට කොයක් හම්බෙනවා. ඒක මෙෙලීසා සලියපු ලියූමක්. ඒක කියවාති ජෙරමිට ගොඩ දුකහිතෙනවා. මෙලීසා අන්තිමේති ජෙරමිගෙන් ඉල්ලා තිබුණන මං ඔයාගේෙන් එක දෙයක් ඉල්ලනවා මං වෙනුවෙන් ඔය ලෑස්ත වනාම ආයමත් වගේ ගිටාරෙක අත්තට ගන්න කියලා. හරියට ම අවරුද දෙගකට පස්සේ චැරමි සංගීත ප්‍රසංගයකදී ප්‍රේක්ෂකය අතරට ඇවිල්ල මලිසා මතක් කල එයාගගේ සිින්දුවක් කියනවා. ඒ සිින්දතමා යිස්ටිල් පෙලියූ මූව කියෙන් නාම. එදා ප්‍රසංගේ ඉවරුුණාට පස්ස අඩ්‍රෙන්න් කියලා ගල් කෙනෙක් චරමි ලඟට ඇල්ල කතා කරනවා. එය කෙනව මගේ හිතවත් කෙනෙක් නැතිවුුණ. මන් තරහින් වගේ වේදනාවෙන් හිටිය. ඔයාගේ මෙලිසගේ කතාව එක මාව බේරගත්තා. මන් තමයි ජීවිතය වෙනස් කරගත්තු කෙනා. තා මිියනගානක්විතර ඉන්නවා ඒවගේ වෙනස්වුනු. මට ඕන කරේඒවාට කියන්න කියලයා කියනවා. චෙරෙමි කියනව ස්තුූතියි ඒකම ලොකු දෙයක් කියලා. අවසාරන්ති චරමි මුහදමැද බෝට්ටුවක ඉඳගන ආසතියා බලාගෙන ඉන්නවා. මංවාට ආදරෙයි මෙලිසා ඒවකෙන් මංවාගේ කතාව කියනෝ කෙල එ ආහසදිහා බලාගෙන කියනවා. එතරින් මේ මූවේක අවසාන වෙනවා ඇත්ත ශීවිතේති දැන් චරමි කියෙලා කියන්නේ ඇමිකාව ප්‍රසිද ්‍රිස් මත් ත කාායකෙක්. ඒවාගේම ජෙරමී එදා ප්‍රසංගීවවෙලායට කතාකටප ගල් ඇඩ්‍ර නුයි තමා ඇත්ත ජීවිතේද ජනමික දැන් පිරිඳ වෙන්නේ එයාලා ළමයි තුන්දෙනෙකිික්ක දැන් හරිම සතරින් ජීවත්වනවා මෙලිසගේ මතකයත් හිතේ තියාගෙනම. ඉතින් නෝල තාාවත් මේවාගේ ලස්සන මෝවිරියස් බලන ආසරනම් වලිසමික් ස අප ුඩියෝප් චාල සබස් ්‍රයිප් කරල්ල එහා පැතිියෙන බෙල්ලා එක කරන්නේ කලික්ක අනත් අමතක කරන්න එපා. ඒවාගේ මාළම ීඩියෝක ෑම තිදිනං විඩෝ කලයික් කල්ල පහලින් කමෙන්ට් එකක් දාගනමයන්න